ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල අප්‍රේල් සහන අයවැයක් ඇත්තටම එයිද සහන දෙන්නත් ණයම ගන්න වේවිද කන්න නැහැ කියලා ඉන්දියාවට ගිය අපේ 16 දෙනා ඇඟට පතට දැනෙන්න වැඩි කළ දුම්රිය ගාස්තු ඉන්දන ඇති තැනටම බවුසර් යවන ඉන්දන ඇමති ලොකුගේ වැඩි මිලට ගෑස් අලෙවි කරන මාෆියා කරුවන් කවුද අදත් රට පුරා ගෑස් පොලිම් ඩයස්පෝරාව සමග සාකච්ඡාවට සූදානම් ජනපති ගෝඨාභය නුලන්ට කියයි සත්තුවත්ෙන් හොරා කන සත්තු ගැන කියන ෂර්මිලා ආණ්ඩුවේ 113ම බස්සන්න හදන විමල් ඉතාම ඉක්මනින් මේ ආණ්ඩුවට තියෙන 113 බෞතරේ නැති කරන ප්‍රථම නවදානීය දේශීය පුවත් වෙත ලෝකයේ පුරා සියලු රටවල් අඩු වැඩි වශයෙන් ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටිනවා මහා බ්‍රිතාන්‍යද ඊයේ විශේෂ සහන පැකේජයක් නිවේදනය කළා ඒ රට ඉහළ යන ජීවන වේදම සමග ජනතාව දුක් විඳින බව දැනගෙනයි අපේ රටේ ඊයේ පැවති සර්වපාක්ෂික සමුළුවේදී අප්‍රේල් අයවැයක් කරලියට ආවා ඇත්තටම හෙට හෝ අලුතින් සහන සහිත අයවැයක් ලැබෙනවා නම් එය 50 දින ජනතාවට සේලයින් බිඳුවක් ලැබුණා හා සතුටට කරුණක් වේවි ලෝකේ පුරා බොහෝ රටවල් ඉහළ යන ජීවන වියදමට මුහුණ දෙමින් සිටිනවා විශේෂයෙන් බ්‍රිතාන්‍ය පවා ජනතාව ජීවන වියදම් අරගලයකයි ඉන්නේ ජනතාවට සහන දෙන්න විශාල බදු කප්පාදුවක් සිදු කළා එසේම ඉන්ධන බද්ද අඩු කිරීමටත් බ්‍රිතාන්‍ය ඊයේ පියවර ගත්තා විශේෂයෙන් නව සහන මගින් එරට අඩු ආදායම් ලාභීන්ට අත දීමයි මූලික අපේක්ෂාව එංගලන්තයේ ජනතාවටත් එහෙමනම් අපේ රටේ මිනිසුන්ගේ දුක වේදනාව ගැන කුමන කතාද ඇත්තටම ඊයේ සර්වපාක්ෂික සමුළුවේ මූලික අරමුණ වුණෙත් වත්මන් මූල්‍ය අර්බුදයට යම් එකඟතාවයක් ඇති කර ගැනීමයි. එහිදී එයා මෙයාට මෙයා එයාට චෝදනා කර ගැනීම ආරම්භ වුණා. 2015 සිට 2019 දක්වා කාලය තුලදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය ක්‍රමක්‍රමයෙන් 7% සිට 32% දක්වා කඩා වැටීලා තිබුණා. විදේශීය ණය ඇමරිකානු ඩොලර් බිලියන 15කින් වර්ධනය වුවද විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකන් ඩොලර් බිලියන 1කින් පමණ පහළ ගොස් තිබුණා. මේ ආකාරයට දුර්වල වී තිබූ ශ්‍රී ලංකා ආර්ථිකයට කොවිඩ් වසංගත පහර වැදුණු විට ඊට ඔරොත්තු දිය හැකි ශක්තියක් ඇත්ත වශයෙන්ම තිබුණා අඩුයි. ඊළඟ සති සහ මාස කීපය තුළදී රටක් හැටියට අප ගන්නා තීරණ අප රටේ මුළු අනාගතයටම බලපානු ඇත. ඉතින් අපි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ ඇත්ත වශයෙන්ම රටේ තියෙන මේ උග්‍ර ප්‍රශ්නේ. මෙතනදී අපි ආවේ නැහැ ආපහු මේ පක්ෂ දේශපාලනිට කවුද වග කියන්නේ කියලා මේවා කරන්න. අර පටු දේශපාලනිට මහා බැංකුවේ අධිපතිතුමා කිව්ව හැටියට ආවේ නැහැ. ඒත් මං කනගාටු වෙනවා. එතුමා පටන් ගත්තේ මේක ඊළඟ ගිය ආණ්ඩුවේ වැරද්දක් කියලා. මං ඒකට පිළිතුරු දුන්නා. එතකොට මොකද ඊළඟට පිළිතුරු දෙනවද? අන්තිමට ඉවරෙන්නේ විජය රජුරෝනේ. එයා ලංකාවට ඇවිල්ලා ආවේ නැත්තම් මේ ප්‍රශ්නේ තියෙන්නේ නැහැ කියලා. ඕකයි වෙන්නේ ඉතින් මොනටද අපි අපි හිතෙන්ට යන්නේ. ඉතින් මම මේ ගැන කියන්නේ එක කාරණයක් විතරයි. අපි වෙන ප්‍රතිපත්තියක් ගියේ ඒ කාලේ මිනිස්සුන්ට කන්න තිබුණා බොන්න තිබුණා පෙට්‍රෝල් තිබුණා ඊට වඩා කියන්න යන්නේ නැහැ. තව එකක් තියෙනවා. ජනාධි මේක අපේ ජයග්‍රහණයක් කියලා. මම මෙතෙන්ට ආවේ විපක්ෂයේ කොටසක් ඇවිල්ලා නැහැ. ඒ මම ආවේ ඒගොල්ල පරාජය කරන්න නෙමෙයි. මෙතෙන්ට ඇවිල්ලා අදහස් ප්‍රකාශ කරලා ඒවා ගිහින් කියලා ඒගොල්ලොත් සම්බන්ධ කරගන්න. ඉතින් අපි මේවෙන් තොරව මේ ප්‍රශ්න ගැන කතා කරමු. නමුත් ජනාධිපතිවරයා සිත් රිදවීම ඇති කරගන්න එපා කියලා සමුළුව දිගටම පවත්වාගෙන ගියා. ඔබතුමාගේ හිත රිදිලක් වුණා නම් ඒකට සමාව ඉල්ලනවා. මම හිතන්නේ අර ක්‍රමවේදයේ එනකොට අවුරුදු ගණනින්ද තමයි එතුමා ඒක දැක්කුවේ. එහෙම නැතුව කිසිම කෙනෙකුට චෝදනා නගන්නට නෙවෙයි. මේ සමුළුවේදී අපේ කනට මී පැණිවක් කරනවා වගේ කතා ඇහුනේ නැහැ. නමුත් අඩු සීනි ප්ලේන්ටියක් නිවලක් කනට දැම්මා වගේ අප්‍රේල් අයවැයක් ගැන ඇහුණා. ජනතාවට සහන දෙන්න කියලා අප්‍රේල් අයවැයක් එයිද? මම කියන්නේ අලුත් අයවැයක් අපි සකස් කරනවා නම් අත්‍යවශ්‍ය වියදම් විතරක් හඳුනා ගන්න. දැන් මිතන් රටේ 50%කට වඩා සහන දෙන්න සිදු වෙනවා. අපි සංවර්ධන අයවැයක් දැන්ට අත්හැරලා සහන දෙන අයවැයකට යන්නේ. අතිගරු ජනාධිපතිතුමනි අපි විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා යෝජනා කරනවා අපිට මේ පත් වෙලා තිබෙන ආර්ථික අර්බුදය තුළ මිත්‍ර රටවල සමුළුවක් ආර්ථික ආධාර ලබා ගැනීම සම්බන්ධයෙන් කැඳවන්නටයි කියන එක. අපි එකඟයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් යෝජනා කරා මේ අයවැය ලේඛනය නැවත
සංශෝධනය කරලා මේ කරන්න. ඒ වගේම අපි මේ ඉදිරි කාලයේ සිංහල දෙමළ හින්දු අවුරුද්දට ඉස්සෙල්ලා ජනතාවට විශාල සහනයක් දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ සහනයත් එක්ක ඒ නව අයවැයක් ඉදිරිපත් කිරීමට මුදල් ඇමතිවරයා ලෙස මම එකඟයි. ඇත්තටම ජනතාවට සහන දෙන්න ආණ්ඩුව ගාව සංචිත නැහැ. විදෙස් සංචිත හිඳිලා සහන දෙන්න බෙහෙත්, ඉන්ධන, අත්‍යවශ්‍ය ආහාර ගේන්න වෙන්නේ ණයට. අපේ ආර්ථික ඔස්තාර්ල හැමදාම විදෙස් ණයක් අපේ සංචිත ලෙස පෙන්වූ අවස්ථා එමටයි. ණය කොහොමද විදෙස් සංචිතයක් වෙන්නේ? ණයට අරන් සහන දෙනකොට ගන්න ජනතාවත් දෙන ආණ්ඩුවත් දෙකම පරිස්සම් විය යුතුයි. ණයවලට පොලිය ගෙවන්න ඕනේ. පොලිය ගෙවන්න වෙන්නේත් අපිටම තමයි. නමුත් මේ මොහොතේ ජනතාවට ලැබෙන රුපියලක සහනයක් හෝ පණ අදින රෝගියෙකුට දුන්න සේලයින් බිඳුවක් වගේ. ජනතාව කුමන සහනයක් හෝ අපේක්ෂාවෙන් සිටින බව කිව යුතුයි. මාල් පරිප්පු අරම කන්න බඩු තියෙනවානේ, ඒව අඩු කරලා දෙන්න ඕනේ. අපේත් ළමයි තුන්දෙනෙක් ඉන්නවා. මේක අම කරලා තමයි ජීවිතේ. උන උදේන අවසන් වෙනකම් දුවන මදි සල්ලි මොනව කරන්නද? ඔය ඉතින් මේ පාරට දැන් අවුරුදු කන්නේ නැහැ. හැම බඩකම ගණන් ගිහලා තියෙන දැන්. දැන් කාගෙද කුළු වැටේ රුපියල් 1000ක් ගත්තේ බෑ අමාරු ජීවත් වෙන්න. එහෙමනම් අපිට සහල් පරිප්පු කිරිපිටි සීනි සහන මිලකට අඩු මිලකට අපිට ලබා දෙනවා නම් සුදුසුයි කියලා මම කියනවා. මුදල් ඇමති තුමා කියලා තියෙනවා මේ සිංහල උද්දර සාන්දසක් දෙනවා කියලා. ඉතින් හිතාගන්න අමාරු මොන වගේ සහනයක් ජනතාවට ලැබෙයිද කියලා. ආණ්ඩුවේ නීති රීති අනුකූලව ක්‍රියාත්මක කරන්න ඕනේ වැඩ ඔක්කොම. ඒක කඩවල මේ විල මිල වැඩි කරලා විකුණනවා මිනිස්සුන්ට මේ වදයක් දෙනවා මේ. ඒ නිසා ලංකාවේ ජීවිත වෙන්න අමාරු. ඊයේ දවසේ බැසිල් රාජපක්ෂ මහත්තයා කියලා තියෙනවා අලුත් අයවැයක් ඉදිරිපත් කරනවායි කියලා. ඇත්තටම හොඳයි සිංහල අවුරුද්දට තව සති දෙකක්වත් නැහැ. ආණ්ඩුව එන්න කලින් කිව්වේ ඉන්න රටක් තියෙන්න ඕනේ කියලා. දැන් රට දිනනවා. තව ටික දවසකට මේ රට ඇතුළේ ඉන්න මිනිස්සු ඉතුරු වෙයිද කියලා ප්‍රශ්නයක්. මේ යන විදිහට මිනිස්සු බඩගින්නේ මැරිලා. මේකත් රංගපෑමක්ද කියලා අපිට සැකයි. අපේ රටේ ජනතාව ඉතිහාසයේ කිසිම දවසක කන්න නැහැ කියලා වෙනත් රටක සරණාගත භාවයක් ඉල්ලලා නැහැ. යුද්ධයේ දේශපාලන තර්ජනාදිය පදනම් කරගෙන තමයි වෙනත් රටවල සරණාගත භාවය ඉල්ලන්නේ. නමුත් යාපනය සහ මන්නාරමේ දහස්සේ දෙනෙකු තමිල්නාඩුවට පලා ගොස් තිබෙනවා. ඒ අපිට කන්න නැහැ කියලයි. ඇත්තටම අපේ රටේ හැම අතින්ම ඇහෙන්නේ අහස උසට ගිය සහ යමින් පවතින ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිලයි. ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය සහ රටේ ආහාර හිඟයක්ද පවතින බව පවසමිනුයි. මෙම පිරිස යාපනය සහ මන්නාරමේ සිට තමිල්නාඩුවට ගොස් තිබෙන්නේ ඒ මුහුදු මාර්ගයෙනුයි. රාමේශ්වරම් වෙරළේ දූපතක අතරමංව සිටියේදී මෙම පිරිස වෙරළාරක්ෂකයන් විසින් බේරාගෙන තිබෙනවා. අලුත උපන් මාස 4ක බිලිඳෙකු හා අවුරුදු 6 සහ වයස අවුරුදු 9 වයස්කාණ්ඩවල දරුවන් දෙදෙනෙකුද සිටින බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මෙම සරණාගතීන් ඉන්දිය පොලිසියට පවසා ඇත්තේ ආහාර සෙවීමට සති ගාණක් දුක් විඳී බවයි. අන්තිමට ධීවර බෝට්ටුවකට රුපියල් 50,000ක් ගෙවා පැමිණි බවද මෙම සරණාගතීන් පවසා තිබෙනවා. තවත් පවුල් ඉන්දියාවට ඒමට ක්‍රම සොයන බවයි මේ පිරිස ප්‍රකාශ කර ඇත්තේ. මගේ මහත්තයා නැහැ. ඒ නිසා ළමයෝ බලා ගන්න ගොඩක් අමාරුයි. ඉන්න නෑදෑයොත් මට උදව් කරන්නේ නැහැ. අපේ නෑදෑයෝ අපේ ළමයි බලන්නේවත් නැහැ. රට කලින් වගේ නෙවෙයි. මේ දවස්වල හැමදේම මිලයි. අපිට ජීවත් වෙන්න ගොඩක් අමාරුයි. ලංකාවේ තියෙන හැමදේම මිල වැඩි. ඒ නිසායි මම මෙහි ආවේ. අද පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාත් ඉන්දියාවට පලා ගිය සරණාගතීන් පිළිබඳව ප්‍රශ්න කළා. මන්නාරම් සහ යාපනය යන දිස්ත්‍රික්කවලින් දැන් ජනතාව මේ රටේ ජීවත් වෙන්නට බැරි යයි කියලා පටන් අරගෙන ඉන්දියාව කරා යන විවිධ නිරීක්ෂකයෝ කියනවා මේක එන්නෙන්න වැඩි වෙයි කියලා. මේ ප්‍රශ්නෙට මොකද විසඳුම? අපි පිළිගන්නවා බඩු මිල වැඩි. අපි පිළිගන්නවා මිනිස්සුන්ට අමාරුයි කියලා. ඒ පිළිබඳ කිසි තර්කයක් නැහැ. බඩු මිල වැඩි. ඒ පිළිබඳව ඔබතුමත් එක්ක ගැටුමකට යන්නේ නැහැ. ඒක මම පිළිගන්නවා. හරාගත හැකි මුදලකට ජනතාවට ආහාර අත්‍යවශ්‍ය ආහාර ලබා ගැනීම මේ වෙලාවේ අමාරු කාර්යයක්. ජනතාවට දරාගත හැකි මුදලකට ආහාර පාන ලබා ගැනීම අද දවසේ උපරිමයෙන්ම අපහසු කාර්යයක්. ඇතරම අපේ රටේ මේ මොහොතේ හිඟයක්සේම දරා ගන්න බැරි තරමට මිල ඉහළ යාමක්ද තිබෙනවා. පාම්පිටි කිලෝව ඉඳලා බිත්තරේ දක්වා මිල ඉහළ ගින්. පාන් ගෙඩියක් රුපියල් 130ක් විතර වෙනවා. බිත්තරයක් රුපියල් 32ක්. මේ විදිහට ගණන් ගිහින් තියෙන බහණ්ඩ මිල ලියන්න ගියොත් ඒක දැන් ජීවිතයේ තරම් දිගු ලයිස්තුවක් වෙලා අවසන්. සිමෙන්ති මිල ඉහළ ගියේ හිතා ගන්නත් බැරි විදිහට. අද රට තුල සිමෙන්ති පවා හිඟයි. ඒ නිසා අත්උදව්කරුවගේ සිට මේසන් බාස් දක්වා අසරණ වෙලා.
මේ කියනවනම් ඉතින් මහත්තයා කතා කරලා වැඩක් නැහැ ඉතින් කිසිම දෙයක් කතා කරලා තේරුමක් නැහැ පිට අත්තලා තියෙන ඉරණම නම් ඉතින් කණ්ඩවත් නැහැ ගෙවල් මාස ගානකට පස්සේ තමයි පොඩි වැඩක් හොයන මේ වැඩේ කරා සිමෙන්ති මිල ගොඩක් ඉහළට ගිහිල්ලා තියෙන දැන් සිමෙන්ති මිටි එක මිල ඇවිල්ලා රුපියල් 1800ක් 2000ක් අතර මිනිස්සු ඒ මිලට සිමෙන්ති අරන් ඉතින් ගෙවල් දොරවල් හදන්න කැමති වෙන්නේ නැහැ මේ සිමෙන්ති ලොරියක් ආවේ 1020කින් විතර ආය 1020කට පස්සේ තමයි ආයෙනව නම් එන්නේ ඉතින් අපි ජීවත් වෙන්න ඉතින් අපිටත් ගියක් ඇති තියාගෙන ඉබරන්න ඕනේනේ දරුවන්ට ප්‍රශ්න පත්‍රය දෙන්න තරම්වත් කඩදාසි නැති බව ලංකා ගුරු සංගමේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පවසනවා. පරණ කළු ලෑල්ලට යලි පණ දීලා ප්‍රශ්න පත්‍රයේ එහි ලියලා උත්තර ලියන්න වෙයිද? වාර විභාගයේ ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රශ්න පත්‍ර ලබා දීමට කොළ නැහැ. මේ නිසා පළාත් කීපයකම ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කරලා නැහැ. ඒ තත්ත්වය රට පුරාම යම් යම් මට්ටමකට මේක බලපාල තියෙනවා. ඉතින් මේකට පිළියමක් විදියට ඔවුන් කියන්නේ උසස් පෙළ ප්‍රශ්න පත්‍ර කළු ලෑලි වල නැත්තම් විවිධ වෙන වෙන ක්‍රමයකට ප්‍රදර්ශනය කරලා ළමයින්ට ලියා ගන්න සලස්වන්න කියලා. දැන් මේක ඇත්තටම ඒක විහිළුවක්. උතන අවසාන වාර විභාගයට අවශ්‍ය ප්‍රශ්න පත්‍ර දෙන්නේ නැහැ. ප්‍රශ්න පත්‍ර දෙන්න කඩදාසි නැහැ කියලා. රටේ අර්බුදයේ මොන තත්ත්වයක තියෙනවද කියන එක පැහැදිලි. මේ අතර දැන් සමහරු මිල වැඩි කරන්න හිතා ගන්නත් බැරි විදිහට. දුම්රිය තමයි ජනතාවට මේ වෙලාවේ අඩුම ගාස්තු ඇති ප්‍රවාහන මාධ්‍ය. ඒකත් සමහර ප්‍රදේශවල ගාස්තු 50%කින් හිතූ ආකාරයට මිල වැඩි කරලා. දුම්රිය දෙපාර්තමේන්තුව කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව ඊයේ මැදම රාත්‍රියේ සිට නගරාන්තර සහ දුර්ගමන් සේවා විශේෂ ශීඝ්‍රගාමි දුම්රියවල ගාස්තු සංශෝධනයක් කරලා තියෙනවා. හැබැයි ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම කරන්නේ දුම්රිය ස්ථානාධිපතිවරු. අපිව දැනුවත් කිරීම කරලා නැහැ. අදාළ ලේඛනය පෙරේදා දිනේ නිකුත් කළාට කිසිදු දුම්රිය ස්ථානයකට මේ මොහොත වෙන විට ලැබිලා නැහැ. මේ වගේ ක්ෂණිකව තීන්දුව తీරන ගැනීමෙන් මගින් හා ගැටෙමින් ඉන්න දුම්රිය ස්ථානාධිපතිවරුන්ට දැඩි අපහසුතාවයක් වෙනවා. මේ මොහොත වෙනුවට ඉන්ධන අර්බුදයක් දැඩිව තියෙනවා. ඒ තියෙනකොට දුම්රියට මගින් වැඩි වෙලා තියෙන මොහොතක හිතෝහිත ගණන් වලට ප්‍රවේශ පත්‍ර වැඩි වෙලා තියෙනවා. ගම වේදනා සමහර ප්‍රවේශ පත්‍ර 50%කින් පමණ, සමහර ප්‍රවේශ පත්‍ර 60%කින් පමණ මේ ආකාරයේ විවිධ ආකාරයට වැඩි කළා. හරියාකාරව අපිව දැනුවත් නොකර මේ කටයුතු කිරීමට අපි විරුද්ධයි. ඇත්තටම ඉන්ධන ඇමතිතුමාට උදේ හවස තෙල් නැව් එනවා. ඒ නිසා එතුමා කියන විදිහට ඇත්තටම හිඟයක් තියෙන්න බෑ. ඒ වගේමයි ඉන්ධන බෙදා හැරීමේ ක්‍රමය බිඳ වැටිලා කියලා අප කීප සැරයක්ම කිව්වා. අද ඇමතිතුමාගේ කතාවෙන්ම ඒ බව සනාථ වුණා. සමහර ඉන්ධනහල් වලට බවුසර් ගිහිල්ලා. නමුත් ඒ පෙරවුම්හල් වල ඉන්ධන තියෙනවා. බවුසර් ආපහු හරවලා එවලා. ඉන්ධන නැති පෙරවුම්හල් වලට බවුසර් යවුවා නම් හොඳයි නේද? තාමත් රටේ ඉන්ධන පොලේ මීට සති ගානකට කලිනුයි ඇමති ලොකුගේ කිව්වේ කිසිම ඉන්ධන හිඟයක් රටේ නැහැ. රටේ පොලිම් තියෙන්නේ ජනතාව බෝලිවලට ඉන්ධන ගෙනියන නිසා කියලයි. මේ මොන බොරුවක්ද කියලා හිතෙන්නේ මිනිස්සු අසරණ වෙලා දවස් ගාණක් පොලිම් වල හිතාමතා ඉඳීද කියලයි. අද ඇමති ලොකුගේ කිව්වේ අවශ්‍ය ප්‍රමාණයට වඩා ඉන්ධන ගබඩා කරලා තියෙනවා. සමහර ඉන්ධන පිරවුම්හල් බවුසර හරවලා එවලත් තියෙනවා. අදත් අද උදේ 6 ඉඳලේ බෙදුම් කටයුතු කරගෙන යනවා. ඒ කටයුතු කරගෙන යනකොට අපි තීන්දුවක් අරගත්ත කොළඹ නගරයට හැමදාම උදේට සෑම ෂෙඩ් එකකටම ඩීසල් බවුසරෙකුයි පෙට්‍රල් බවුසරෙකුයි අරින්. ඒ වගේම හැන්දෑවේ 2-3 වෙනකොට තව වාරක් එකට අරින්. දැන් මට උදේ කතා කරාම සමහර තැන් වලින් තෙල් රිටර්න් වෙලා ඇවිල්ලා තියෙනවා. තෙල් ගබඩාවලු තියෙනවා. ඒකම කොළඹ නගරේ භූමි තෙල් තියෙන පිරවුම් පොල් අඩුයි. ඒ හැම පිරවුම් පොලකටම භූමි තෙල් බවුසරයකුත් අපි අරිනවා. ඒ අක්කම මම අද උදේවරු 5:30 විතර චෙක් කරා. ගාල්ල මාතර, කුරුණෑගල, අනුරාධපුරේ, සරසබිවුන, හපුතලේ, මඩකලපුවේ අපි අරපු තෙල් තොග තවම තියෙනවා. හැබැයි අද හෙට වෙනකොට අපි නැවතත් තවත් රේල්වෙන් තෙල් තොග අරිනවා. ඒ බෝගි ඒවා ටැංකිය වලට දාගෙන බෝගි කොළඹට ආපු ගමන් තව රවුමක් කරනවා. ඒ හින්දා මේ සති 2-3 තෙල් බෙදාහැරීමේදී මේ ප්‍රශ්නේ ඉවර වෙන්නේ නැහැ. එතනින්ම පැහැදිලි වෙනවා මේ ඉන්ධන බෙදීමේ දුර්වලතාවයන් තියෙනවා කියලා. පිරවුම්හලේ ඉන්ධන තියෙනවාද නැද්ද කියලා දන්නේ නැතිවද මේ විදියට බවුසර යන්නේ? ඇතිවෙන්න ඉන්ධන තියෙනවා නම් සභාපතිතුමයි ලේකම්තුමියවත් එකතු කරගෙන කරුණා කරලා ඉන්ධන නැති පිරවුම්හල් වලට බවුසර යවන්න කියලා අපි මතක් කරනවා. ඒ මුනොත් ඇමති ලොකුගේ කියන නම ලොකු නමක් විදිහට පවතී. බලධාරීන් නිලධාරීන්ගේ මේ මුනිවත රකින්න පිළිවෙත නිසා අදත් ජනතාව පෝලිමේ.
මේ අතර පවතින ඉන්ධන හිඟය නිසා තවත් පැය ගණන් දවසෙන් දවස විදුලි කප්පාදුව දික්වෙනවා. මේ පවතින විදුලි අර්බුදයට විසඳුමක් ලෙස සෝබාදනමේ එල්.එන්.ජී. විදුලි බලාගාරය තුළින් මෙගාවොට් 350ක ප්‍රමාණයක් ජාතික පද්ධතියට එක් කිරීමට පියවර ගන්නා බවයි විදුලි බල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළේ. මේ රටේ අලුතෙන්ම ඉදිවෙන බලාගාරය සෝබාදනවි බලාගාරය විදිහට තමයි නම් කරලා තියෙන්නේ. ඒ වගේම මෙය මෙගාවොට් 350ක පමණ ධාරිතාවයක් ඉපදවන්නට පුළුවන් බලාගාරයක්. එල්.එන්.ජී. තමයි මේ බලාගාරයට පාවිච්චි කරන්නේ. ඒ අනුව අපි ලබන අවුරුද්ද වෙනකොට බලාගාරය පද්ධතියට එකතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මං හිතන්නේ මෙය වසර ගණනාවක් පරක්කු වෙච්ච බලාගාරයක්. මීට කලින් මෙය පද්ධතියට එකතු වුණා නම් අද තියෙන මේ විදුලි අර්බුදය ඇති වෙන්නේ නැහැ. ලාෆ් ගෑස් සිලින්ඩර් එක මිල රුපියල් 4199යි. ලිට්‍රෝ සිලින්ඩර් එක මිල රුපියල් 2750යි. නමුත් සිලින්ඩර් හංගල රුපියල් 6700ට ගෙදරටම සිලින්ඩර් ගෙනත් දෙන මාෆියාවකුත් ක්‍රියාත්මක වෙනවා. මේ මාෆියාව ආරම්භ වුණේම හිඟයත් එක්කයි. කෙරවල පිටිය පර්යන්තය සතුව මේ වන විට ප්‍රමාණවත් ගෘහස්ත ගෑස් සංචිතයක් පවතින බව ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කරනවා. ඒ අනුව ඉදිරි දින 10 ඇතුළත ගෘහස්ත ගෑස් සිලින්ඩර 110ක ප්‍රමාණයක් වෙළඳපොළට නිකුත් කිරීමට කටයුතු කරන බවයි එම සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ. ලිට්‍රෝ සමාගම සතුව ප්‍රමාණවත් ගෑස් සංචිත තිබුණද එම ගෑස් ජනතාව අතට නම් තාම ගිහින් නැහැ කියලයි තවමත් පවතින ගෑස් පෝලිම් වලින් පෙනෙන්නට තිබෙන්නේ. ඇතැම් ප්‍රදේශවල ජනතාව ගෑස් නැතිකම නිසා සිය විරෝධ දෙහෙද පළ කරනවා. ගෑස් රැගෙන පැමිණි ලොරි රථය ගෑස් 100ක් පමණක් බෙදාදී නැවත යාමට උත්සාහ කිරීමේදී මෙලෙස ලොරි රථයේ රියදුරු සහ පැමිණ සිටි ජනතාව අතර උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා. මේ ගෑස් අර්බුදය හමුවේ අසරණ වෙලා ඉන්න ජනතාව තවත් අසරණ කරමින් මහා ජාවාරම් ක්‍රියාත්මක වනවා. උදේ ඉඳලා පෝලිමේ හිටියත් ගන්න ගෑස් සිලින්ඩරයක්වත් නැති ජනතාව මේ ජාවාරම් වලට හසු වනවා. තියෙන ගෑස් සිලින්ඩර පවා අලවිකරුවන් විකුණන් නැති පුවත්ද අපට වාර්තා වනවා. ඒ මිල වැඩි වෙනකල් ඉඳලා විකුණන්න. අන්තිමට ඒකෙනුත් අසරණ වෙන්නේ අහිංසක පෝලිමේ ඉන්න ජනතාව නොවේද? මේ සමහර මාෆියාවලට අලවි නියෝජිතයින්ද සම්බන්ධ ඇති. මේ ගෑස් පෝලිම් නිමවන්නේ නැත්තේ ඒ නිසා දැයි අපිට සාධාරණ සැකයක් තියෙනවා. අලවි නියෝජිතයිනුත් කඩහිමියනුත් එකතු වෙලා 1000, 2000, 3000 යටිමඩි ගහන්න මේවා ක්‍රියාත්මක කරනවාද? මේ පිළිබඳව රජයේ වහා සොයා බැලිය යුතුයි. ගෑස් ආශ්‍රිත පිපිරීම් සිදුවන වෙලාවේ තිබ්බ උනන්දුව මේ ගෑස් හිඟයේදී රාජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න මහතාගේ පේන්න නැහැ. එතුමත් කලකිරිලද දන්නේ. මාධ්‍ය එද්දි දැන් ඔහුත් පැනලා යනවා. උත්තර දී ගන්න බැරි තරමටම රාජ්‍ය ඇමතිත් අසරණ වෙලාද කියලා අපිට අහන්න වෙනවා. තොරතුරු සොයා බැලීමේදී මේ මාෆියාව රට පුරාම මේ අවස්ථාවේ ක්‍රියාත්මක වන බව අපට දැනගන්න ලැබුණා. මේ මාෆියාව නැවැත්වුවේ නැත්නම් මේක පාලනය කරගත නොහැකි මට්ටමකට යනවා. හිඟය අවසන් කර මේ සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන්න. එතකොට මේ ගෑස් මාෆියාව යට ඉන්න ලොකු ලොක්කන්ගේ නමුත් එළියට ඒවි කියලා කියන්න කැමතියි. එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත වුණා. රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට කැඳවීම සිදු කර තිබූ මහ බැංකු අධිපතිවරයා අද ඊට සහභාගී වී තිබුණේ නැහැ. මීට පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා සියා ප්‍රසාදය පාර්ලිමේන්තුවේදී පළ කර සිටියා. ධනාපති කාර්යාල ගණනාවක් වහගෙන වහගෙන යනවා ඩොලර් දෙය කියලා පඩි ගෙවන්න. තිබෙන ඩොලර් ප්‍රශ්නයත් එක්ක අපි යම් කිසි මට්ටමකට බලනවා ඒ ධනාධිපති කාර්යාල 65ක් තියෙන එකේ ප්‍රයෝජනයක් තිබෙනවද කියලා. චීන ධනාධිපති කාර්යාල සහ ඉන්දියානු ධනාධිපති කාර්යාලය පමණක් රඳවගෙන අනිත් සියල්ල අයින් කර ගැනීම සඳහා තමයි මේ ආණ්ඩුව කඩපු.
අපි පිළිගන්නවා මේ ඩොලරයත් එක්ක මේ ආර්ථික අර්බුදයත් එක්ක අපි අපි හර්ෂද සිල්ලා මැතිතුමත් අපි පැත්තට එන්න ලෑස්ති වෙලා ඉන්නේ ඇවිල්ලා වැඩ කරන්න උදව් කරන්න මම විතරක් නෙමෙයි අපි කණ්ඩායමම ඔය පැත්තේ අසුන් ගන්නවා තව ටික දවසකින් හොඳයි හොඳයි බලන්නකෝ තියෙන සතුට ඔයාලා බලාගෙන ඉන්නේ මේ පැත්තට ඉන්න තමයි ඒව නිකන් දවල් හිණ තව මාස දෙක තුනක් යනකොට බලා ගන්න පුළුවන් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාගේ කී දෙනෙක් ගැලවිලා රනිල් වික්‍රමසිංහ මහත්තයාගම හිට ගන්නවද කියලා බලමු කැට තියලා කියන්න සුමාන දෙකයි කනාගේ නණ්ඩික කියන්නද මේ රටේ ජනතාව නිවැරදි තීන්දුව ගන්න ඕන වෙලාවට ගනි විපක්ෂ නායකතුමා හයන්නෙන් එක්කෙනයි එයන්නෙන් එක්කෙනයි රයන්නෙන් එක්කෙනයි සෑන්නෙන් එක්කෙනයි පුදල්ලමතුමාට කියන්න මෙතෙන්ට ඇවිල්ලා මේ මූල්‍ය තත්ත්වය ගැන පාර්ලිමේන්තුවේ දොර කියන්න කියලා එක එක කෙනා බයිලා කෙනායි බයිලා හන්න සභාපතිවරයා අද එන්න කියලා තිබලා නිවාඩ් කබ්‍රාල් මහ බැංකුවේ අධිපති වරයට සහ මුදල් මණ්ඩලයට සහ භාණ්ඩාගාරයේ ලේකම් ආටිකල මහතා 10:45ට එකකින් දන්නවන අපි එන්නේ නැහැ කියලා. එතකොට කවුද මෙතන ලොකු? මේ පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන්ම හැලුවට ලක් කරලා තියෙනවා. එහෙම කරන්න අයිතියක් කාටවත් නැහැ. එහෙනම් මොන 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 කෙහෙල් මලටද මේ පාර්ලිමේන්තුව? මුදල් ඇමතිවරයා එන්නේත් නැහැ. මහ බැංකුවේ අධිපතිවරයා එන්නේත් නැහැ. එහෙනම් කාටද මේවා කියන්නේ? You cannot violate the constitution like this. What is our power? වහාම වකදවන්න. එහිලාද පක්ෂ මහත්තයා ගත්ත උදාහරණේ බොමාගේ. මරණ දොරක් ඇති මිනිහෙක් පැණිකෑයි. ජනතාව මහපාරේ මිය ඇදලා මැරලා ගියත් බැසිල්දාද පක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ පවුල පැණි කන බව සහතික වෙලා තියෙනවා අපි නාමල් රාජපක්ෂ මහත්තයා ගන්න ෆන් එක දැන් පේනවනේ මූණු පොත්වල ගරු මුදල් නැතිවෙලා ඉල්ලනවා පාර්ලිමේන්තුවට මං ഇതുවාගේ අහන්න කැමති රටේ මුදල් තත්ත්වය ගැන මං ඔබතුමාගේ කාර්යයට බාධා කරේ නෑනේ ඔබතුමා නිදියගෙන ඉන්නකෝ ඔබතුමා නැගිට්ටාම හරි කරදරයි මුදල් ඇමතුමා මෙතන ඉන්නවා මෙතන වාඩි වෙලා එතුමාට ඇයි උත්තරයක් දෙන්න බැරි ඔබතුමාගේ කණ්ඩායමේ කී දෙනා දින්නේ එක්කෙනයි දෙන්නයි තුන්දෙනයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක අස්සම් කරපු ගිවිසුම ඔබතුමා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරනවාද කියන්න අපිට මේ රටට හංගන්න දේවල් නෑ මේ ආර්ථික අරමුදේ විදේශ විනිමය අරමුදේ තමුන්නාන්සල තමයි නිර්මාතෘවරු සර නියෝජන පෙරණ මන්ත්‍රීතුමා තමයි රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා වෙනුවෙන් හැම ප්‍රශ්නකටම උත්තරේ දුන්නේ මම හැම ප්‍රශ්නකටම උත්තරේ දුන්නේ කඩේ ගියා විතරක් නෙවෙයි කඩේ ගිහිල්ලා 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 රනිල් වික්‍රමසිංහ මහතාට ඔක්කක් ඇල්ලලා සජිත් ප්‍රේමදාසට කඩේ යන්න පටන් ගත්තා අමරිකානු එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර ලේකම් වික්ටෝරියා නූලන් මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී තිබෙනවා ඒ ජනාධිපති කාර්යාලයේදී අමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර ලේකම් වික්ටෝරියා නූලට් මහත්මිය ඊයේ පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණා. ඒ ජනාධිපති කාර්යාලයේදී ඊයේ පැවති සර්වපාක්ෂික සමුළුවේදී ඉදිරිපත් වූ කරුණු එහි ප්‍රගතිය සහ දෙමළ ජාතික සංධානය සමග හෙට දින පැවැත්වීමට නියමිත සාකච්ඡාව පිළිබඳවයි ජනාධිපතිවරයා නූලට් මහත්මිය දැනුවත් කළේ. ඒ පිළිබඳ ප්‍රසාදය පළ කළ සහකාර ලේකම් වටිය කැනඩාව අමරිකා එක්සත් ජනපදයේ සහ යුරෝපා රටවල සිටින ඩයස්පෝරාව සමග සාකච්ඡා පැවැත්වීමේ ඇති වැදගත්කම පෙන්වා දුන්නා. ඩයස්පෝරාව සමග සාකච්ඡා කිරීමට තමා ඉතා කැමැත්තෙන් පසු වුණු බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. එසේම උතුරු පළාතේ සංවර්ධනය වෙනුවෙන් ආයෝජනයට ඔවුන්ට ඇරයුම් කරන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. අමරිකාවේ හරිත තාක්ෂණය මෙරටට හඳුන්වා දීමටත් සයිබර් සහ තොරතුරු තාක්ෂණ අංශවල දියුණුවට සහාය ලබා දීමටත් පියවර ගන්නා බව නූලන් මහත්මිය වැඩිදුරටත් සඳහන් කළා. මෙරට අධ්‍යාපන පහසුකම් කෙරෙහි අවධානය යොමු කළ සහකාර ලේකම්වරිය පෞද්ගලිකාංශයේ දායකත්වය ලබා ගැනීමෙන් උසස් අධ්‍යාපන අවස්ථා පුරුල් කර හැකි බවයි පෙන්වා දුන්නේ. කොවිඩ් වසංගතය සහ වෙනත් රටවල සිදුවීම් මගින් රටේ ආර්ථිකයට එල්ල වී ඇති බලපෑම මගහරවා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමට තීරණය කළ බව ජනාධිපතිවරයා අවධාරණය කළා. එම තීරණය සම්බන්ධයෙන් මෙන්ම සත්‍ය සෙවීමේ යාන්ත්‍රණයට සහ ත්‍රස්ත විරෝධී පනත සංශෝධනයට ගෙන ඇති පියවර නූලන් මහත්මියගේ ඇගයීමට ලක් වුණා. ඉතා ඉක්මනින් 113 බහුතරය නැති කිරීමට තමන් කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. එතුලින් උද්දච්ච පාලනය අවසන් කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ඒ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.
පක්ෂ 11 එකමුතුව එලිදැක් වූ රට හරිමගට ජාතික වැඩපිළිවෙල අද මල්වතු අස්ගිරි මහානාහිමිවරුන් වෙත පිළිගැන්වීම සිදු කෙරුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ සහ උදේ ගම්මන්පිල යන මහත්වරුන් විසින් එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහතා තමයි සර්වපක්ෂ සමුළු ඊයේ කැපිපෙන චරිතයක් වුණේ. ආණ්ඩුව සූදානම් වෙන්නේ මේ ආණ්ඩුව පැටලලා ඉන්න අරුබුදෙන් ගොඩෙන්ද රනිල් වික්‍රමසිංහ මහතාව පාවිච්චි කරන්න වගේ වැඩද මේ කරන්නද? රනිල් වික්‍රමසිංහ මහතාව පාවිච්චි කරන්න හදනවද? රනිල් වික්‍රමසිංහ මහතා කැමැත්තෙන් පාවිච්චි වෙනවද නැද්ද කියලා මිතන මං හිතන්නේ වැදගත් නැහැ. සර්වපාක්ෂික සමුළුවක් ඇඳවන්නේ හැමෝම එකතු වෙලා සමගි වෙලා වැඩ කරන්න. හිටපු අගමැති කෙනෙකුට ඔයා කියලා කතා කරන්න තරම් ආමන්ත්‍රණය කරන්න තරම් උද්දච්ච මිනිහෙක් කියලා මුදල් ඇමතිවරයා ඒකෙත් පෙන්වුවා. ඒකෙත් ඔහුට ඕනේ සමගියක් නෙවෙයි. එතනත් ඕනේ ගැටුම. අපි ඉතාම ඉක්මනින් මේ ආණ්ඩුවට තියෙන 113 බහුතරය නැති කරනවා. ඔය උද්දච්ච පාලනය අවසන් කරන්න. විශේෂයෙන්ම ඔබතුමාලා කියන්නේ දැන් ඔබතුමාලා මේ කරන්නේ ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුවක් කියලා. ඒ කියන්නේ බැසිල් රාජපක්ෂට ගාලා 2025 දී නාමල් රාජපක්ෂ කිව්ව කුණු. අනේ මේ මොන රාජපක්ෂ කෙනෙක්වත් ආයි මේ රටේ පාලන තන්ත්‍රයේ ගෙනින්න අපි නම් ජීවිතේට කඩේ යන්න බලාපොරොත්තුවක් නැහැ. එහෙම අවංග ක්‍රියාමාර්ග ගනිද්දිත් කවුරු හරි ඔයගේ ගොන් කතා කියනවා නම් ඉතින් මේ මිනිස්සුන්ගෙන් අහන්න ඕනේ ඇයි ඔයා ඔච්චර ගොන් කියලා. විශේෂයෙන්ම ඔබතුමා ඇතුළු ගම්මන්පිල ඇමතුමා ඇතුළු කණ්ඩායම 2019 මැතිවරණ වේදිකාවේදී කියපුවා. දැන් කියන දේවලුත් එක්ක ඔබතුමාලා ජනතාවගෙන් සමාවිල්ලන අපිට ජනතාවගෙන් සමාවිල්ලන්න ඕනේ මේ වැරද්ද දැක දැක ඔහේ හිටියනම්. මේ වැරද්දට එරෙහිව නැගිටපු අපිට සමාවිල්ලන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා. දින ගණනාවකට ඉස්සෙල්ලා ජනාධිපතිතුමා ජාතිය ඇමතුවා. එතුමා ජාතිය ඇමතලා කිව්වේ එතුමා මේ කාරණේදී අසමත් නැත. මේ පවත්නා ගෝලීය අර්බුදයේ හමුවේ සහ පහුගිය ආණ්ඩු කරපු අයගේ ඒ ක්‍රියාකාරකම් මත මේ කටයුත්ත අසමත් වුණාය කියන එක තමයි එතුමා කිව්වේ. තමන් ගත්තු තීන්දුව తీරන නිසාද මේ රටේ ආර්ථිකය සහ ජන ජීවිතය වලපල්ලට ගිහිලා තියෙනවායි කියලා පිළිගන්නේ නැති උද්දච්ච කණ්ඩායමක් එක්ක සර්වපාක්ෂික නෙමෙයි මොනපාක්ෂික සම්මුතිය තිබ්බත් අපි ඒ සාකච්ඡාවට ගිහිල්ලා වැඩක් නැහැ. මේ රටේ දේශීය කර්මාන්ත සහ අපේකම් සියල්ල විනාශ කරා ඔය පසුගිය වසර ගණනාව තුළ. ඒ නිසා අද අපිට එකට එකතු වෙලා යම් යම් තීන්දුව తీරන ගන්න වෙලා තියෙන ඒ නිසා. ඒ නිසා අපි මමත් වේයන්ගොඩ පේගම්මලේ වැඩ කරපු සේවකේ. මේ අවස්ථාව ඉතාම කල්පනාකාරීව ශ්‍රී ලංකාව හැසිරවීතු අවස්ථාවක්. ඒකයි අපි දෙකින් දිගට කිව්වේ මේ ප්‍රශ්නවලට විසඳුමක් දිය හැකි ජාත්‍යන්තරය පිළිබඳ අවබෝධයක් තිබෙන වසර 50ක දේශපාලන පළපුරුද්දක් තිබෙන රනිල් වික්‍රමසිංහ මැතිතුමා ශ්‍රී ලංකාවට අනිවාර්යයෙන්ම ඉදිරි කාලයේදී සෙවණක් වීම සඳහා ක්‍රියා කළ යුතුව තිබෙනවා. ගෙදරින්දලා බලන කෙනෙකුට හිතනවා ඉතින් රනිල් වික්‍රමසිංහ මහත්තයන් උපදෙස් ගන්නව කියලා නෑ කිසිසේත් නෑ. හැබැයි එතුමා හොඳ යෝජනාවක් ගෙනාවා. ඒ පිළිබඳ අපි එතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ නිසා එතුමාගේ තියෙන දැනුමට අනුව එතුමා යෝජනා ඉදිරිපත් කරා. එචර එතනින් එහාට රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මේ රටේ ආර්ථික හදනවා කියලා කිසිසේත් අවශ්‍ය නෑ. අපිට හොඳ මුදල් ලැබිතුරෙක් ඉන්නවා. මේක සර්වපාක්ෂික සමුළුවක් තියන්න කියලා අවුරුදු එකහමාරකට ඉස්සලා සජිත් ප්‍රේමදාස මැතිතුමා පාර්ලිමේන්තුවේ කිව්වා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වෙනුවෙන් කිව්වයි කියලා ඒක උපයෝගී කරගෙන ආණ්ඩුවේ ඇතුලේ තියෙන අභ්‍යන්තරය ආරක්ෂා කරගන්න තමයි දැන් මේ කරන්නේ. මේක රටට පේන්න ලෝකෙට පේන්න කරපු විද්‍යාවක් විතරයි. එහෙම නැතුව මේකෙන් කිසි ප්‍රතිඵලයක් අත් වෙන්නේ නැහැ. ඊයේ ආරම්භ කරපු සර්වපාක්ෂික සමුළුවට අපිත් එක්ක විරසක වෙලා හිටිය බහුතරයක් අපිට ගෙන්න ගන්න ලැබිච්ච එක මං හිතන්නේ ජයග්‍රහණය. ඒ ජයග්‍රහණය තවත් තීව්‍ර කරන්න පුළුවන් ඊළඟ සැසියට මේක වර්ජනය කරපු අපේ සහෝදර පක්ෂ මේ සියල්ලම ගෙන්න ගත්තනම් හෙට දවස සරු කරගන්න පුළුවන්. පාර්ලිමේන්තුව හැල්ලු කරලා තියෙනවා. පාර්ලිමේන්තුවෙන් පරිබාහිරව මේ මුදල් ප්‍රශ්න මේ ආර්ථික අර්බුදය ගැන කතා කරන්න පාර්ලිමේන්තුවේ ඉන්න පක්ෂවලට සාකච්ඡා ආරාධනා කරනවා. ඇයි එහෙම කරන්නේ? පාර්ලිමේන්තුවේ ඉන්න පක්ෂවලට එක්ක ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුවේ කතා කරන්න පුළුවන්. ඇයි ඒ නීතිමය ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන දුර්වල කරන්නේ? ඇයි ඒව හැල්ලු කරන්නේ? යටිපෙළ කියව ගන්න. මතු පිටින් තියෙන අයිසිං වලින් රැවටෙන්න එපා. සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.